සිරදන මයිබෝන් කියලා පිළිගන්නවා දෙපතේ කේක ඇකඩමි සෙල්ලකේ අලුත් වීඩියෝ එකකදී මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චාටර්ඩ් ඇකවුන්ටන්සි කරන ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ඒ තමයි චාටර්ඩ් ඇකවුන්ටන්සි ඇත්තටම අමාරුද කියන කාරණේ. ඉතින් චාටර්ඩ් ඇකවුන්ටන්සි කරන් ඉන්න හිතාන් ඉන්නවා නම් ඔයා ජනරල් චාටර්ඩ් ඇකවුන්ටන්සි කරන දරුවෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කළම channel එකට එකතු වෙන්න. ඉතින් අපි මේ වීඩියෝ එකට ඉතින් දෙපතේ චාටර්ඩ් ඇකවුන්ටන්සි ඇත්තටම අමාරුද කියන ප්‍රශ්නයට ඉතින් මම ඔයාලට ඩිරෙක්ට් උත්තරයක් දුන්නොත් එහෙම ඇත්තටම චාටර්ඩ් ඇකවුන්ටන්සි අමාරුයි. මොකද චාටර්ඩ් ඇකවුන්ටන්සි අමාරුයි කියනවට වඩා ඇත්තටම මෙතෙන්දි කියන්න පුළුවන් ගොඩක් ළමයි චාටර්ඩ් ඇකවුන්ටන්සි පාස් වෙන්නේ කොහොමද කියන එක හරියට දන්නේ නැහැ ඇත්තටම. ඉතින් චාටර්ඩ් ඇකවුන්ටන්සි කොහොමද ඇවිල්ලා ගොඩ දාගන්නේ කියන එක හරියට ට්‍රැක් එකට වැටුණා නම් අපි මේ කරත් චාටර්ඩ් ඇකවුන්ටන්සි ගොඩ දාගන්න පුළුවන් කියලා හරි ට්‍රැක් එකට වැටුණා නම් ඒ ට්‍රැක් එකේ ගියා නම් ඔයාලට ලේසියෙන්ම චාටර්ඩ් ඇකවුන්ටන්සි ගොඩ දාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම චාටර්ඩ් ඇකවුන්ටන්සි අමාරු නෑ. චාටර්ඩ් ඇකවුන්ටන්සි ළමයි ගොඩක් වරද්දාගෙන තියෙන චාටර්ඩ් ඇකවුන්ටන්සි ඒකයිද ස්ටඩි කරන විදිහ හරියට දන්නේ නෑ, පාඩම් කරන විදිහ හරියට දන්නේ නෑ, එක්සෑම් එකක් ලියන්නේ කොහොමද කියලා දන්නේ නෑ හරියට. ඉතින් අන්න ඒක නිසා තමයි ඉතින් ගොඩක් දෙනෙක් කියන්නේ චාටර්ඩ් ඇකවුන්ටන්සි අමාරුයි, චාටර්ඩ් පාස් වෙන්න බෑ, ඉල්ලනවා එක පොට සබ්ජෙක්ට් එක තුන් හතර සැරි කරන්න වෙනවා. ඉතින් ඔන්න ඔය කියන කතාවට එක්කම තමයි ඉතින් මේකෙදි මම වට උත්තරයක් දෙන්න යන්නේ. ඒක නිසා ගොඩක් දෙනෙක් පටලව ගන්න දෙයක් තමයි චාටර්ඩ් ඇකවුන්ටන්සි අමාරුයි කියන එක. ඉතින් මම නම් කියන චාටර්ඩ් ඇකවුන්ටන්සි අමාරුයි නෙවෙයි පුතේ, ඔයා චාටර්ඩ් ඇකවුන්ටන්සි පාඩම් කරන විදිය වැරදි, චාටර්ඩ් ඇකවුන්ටන්සි වල සබ්ජෙක්ට්ස් ටික කරන විදිය වැරදි. ඉතින් ඒක නිසා තමයි ඔය ප්‍රශ්න වෙලා තියෙන්නේ. අපි බලමු මේ වීඩියෝ එකේදී කොහොමද ඔයා ඒ තියෙන ප්‍රශ්න වල මුහුණ දෙන්නේ. ඔයාට උදව්වක් උදා කරන්න තමයි මේ වීඩියෝ එක ඇත්තටම කරන්නේ. ඉතින් චාටර්ඩ් ඇකවුන්ටන්සි කරන දරුවන්ට මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාට ප්‍රශ්න මොනවා හරි තියෙනවා ඔයාට කමෙන්ට් එකක් දාන්නත් පුළුවන් චාටර්ඩ් ඇකවුන්ටන්සි ජර්නි එකේ. වගේම අපි channel එකට join වෙලා ඉන්න. ඉතින් ඔබට ඔයා දන්නවා චාටර්ඩ් ඇකවුන්ටන්සි කියලා කියන්නේ ලොකු ගමනක්. චාටර්ඩ් ඇකවුන්ටන්සි වල කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් චාටර්ඩ් ඇකවුන්ටන්සි වල අපි ගත්තොත් අපි දන්නවා ප්‍රධාන වශයෙන් exams ටික තියෙනවා. exams වල subject 16ක් කරන්න තියෙනවා. ඊට පස්සේ කේස් ස්ටඩි එක කරන්න තියෙනවා. සබ්ජෙක්ට් 16 වැටෙන්නේ. එතකොට බිස්නස් ලෙවල් 1 එකේ සබ්ජෙක්ට් 4යි, බිස්නස් ලෙවල් 2 එකේ සබ්ජෙක්ට් 4යි, කෝපරේට් ලෙවල් එකේ සබ්ජෙක්ට් 4යි, ස්ට්‍රැටජික් ලෙවල් එකේ සබ්ජෙක්ට් 4යි. ඊට පස්සේ කේස් ස්ටඩි එකක් තියෙනවා. ඊට පස්සේ YY එකක් තියෙනවා. ඒ වගේම අවුරුදු 3ක එක්ස්පීරියන්ස් එකක් ඔයා පෙන්නන්න ඕනේ. ඒ වගේම IT පිළේ එකක් තියෙනවා, බිස්නස් කමියුනිකේෂන් පිළේ එකක් තියෙනවා. ඉතින් ওই විදිහට මේක ඇවිල්ලා ලේසි නෑ කරන්න. මේක ඇවිල්ලා ගොඩක් දේවල් තියෙනවා. ඉතින් කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් එක්සෑම්ස් විතරක් කරලා ඇවිල්ලා පාඩම් කරන්න පුළුවන් කරලා විතරක් ගොඩ යන්න පුළුවන් එක්සෑම් එකක් නෙවෙයි මේක. ඉතින් මේකෙදි ඔයාව චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනකොට ඔයාව හදනවා හැම පැත්තෙන්ම, ඔයාව ස්ට්‍රෝංග කරනවා. ආගේ ඇවිල්ලා IT නොලෙජ් එක කොහොමද, ආගේ ඉංග්ලිෂ් නොලෙජ් එකයි, ඊට පස්සේ ආගේ එක්සෑම්ස් නොලෙජ් එකයි, ප්‍රැක්ටිකල් ට්‍රේනින්, මේ ඔක්කොම ටික ඉක්විප් කරපු එක්කෙනෙක් තමයි අනිවාර්යයෙන්ම එළියට එන්නේ චාටර්ඩ් ඇකවුන්ටන්සි ඔයා කරන්න ගත්තට පස්සේ. ඉතින් මේක බැලු බැලමට පේනවා චාටර්ඩ් ඇකවුන්ටන්සි කරන්න යනකොට. ඉතින් ලේසි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් තියෙනවා. සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් විදිහට ගත්තොත් දීපතේ සාමාන්‍යයෙන් අපි කිව්වට අවුරුදු 3කින් ඉවර කරන්න පුළුවන් කියලා චාටර්ඩ් ඇකවුන්ටන්සි. ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක්වත් යනවා සාමාන්‍ය ඇවරේජ් එකක් විදිහට චාටර්ඩ් ඇකවුන්ටන්සි කරන්න. චාටර්ඩ් ඇකවුන්ටන්සි ෆුලි කම්ප්ලීට් කරන්න ඉතින් සමහර දරුවෝ නම් ඉන්නවා. ඉතින් අවුරුදු 3 ඇතුළතම කම්ප්ලීට් කරනවා. ඉතින් සමහර මම හිතන මේ වීඩියෝ එක බලන කට්ටිය උනත් ඇති සමහරවල්ලාට අවුරුදු 10ක් විතර සමහරවල්ලාට ගිහිල්ලා ඇති. තාම චාටර්ඩ් ඇකවුන්ටන්සි කම්ප්ලීට් කරගන්න බැරි වෙච්ච කට්ටියත් ඇති. ඉතින් සමහරවල්ලාට කෝපරේට් ලෙවල් එකේ වගේ හිර වෙලා ඉන්න ඇති, ස්ට්‍රැටජික් ලෙවල් එකේ හිර වෙලා ඉන්න ඇති, සමහර එක සබ්ජෙක්ට් එකක් ගොඩ දාගන්න බැරි හිර වෙලා ඉන්න ඇති. ඉතින් ඔන්න ඔය කියන ප්‍රශ්න තියෙනවා පොතේ චාටර්ඩ් ඇකවුන්ටන්සි වල. ඉතින් ගොඩක් දෙනෙකුට හිතෙනවා බිස්නස් ලෙවල් 1 එක, බිස්නස් ලෙවල් 2 එක එහෙම කරනකොට මේක එච්චර ගාණක් නැහැ නේ, මේක ඉක්මනින් ගොඩ දාගන්න පුළුවන් නේ කියලා. ඉතින් එහෙම නැහැ පොතේ චාටර්ඩ් ඇකවුන්ටන්සි අමාරුයි. හරියට ඇවිල්ලා පාඩම් කරේ නැත්නම්, හරියට ඔයා ඐඩෙන්ටිෆයි කරේ නැත්නම් කොහොමද මේකේ පාස් වෙන්නේ කියලා මේක කරන්න ටිකක් අමාරුයි. ඉතින් කොහොමද මේකට ඔයාලට උදව් වෙන්නේ කියන එක තමයි මේකේ විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන. අපි ඉස්සරහට ගියොත් එහෙම ඉතින් චාටර්ඩ් ඇකවුන්ටන්සි වා කරන්න යනකොට දුවපුතේ චාටර්ඩ් ඇකවුන්ටන්සි තෝරගන්නකොට විශේෂයෙන්ම කාරණා කීපයක් තියෙනවා. ඉතින් ඔයා චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ආසාවක් තියෙනවා නම් විතරක් චාටර්ඩ් ඇකවුන්ටන්සි කරන්න දුවපුතේ. ඉතින් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ආසාවක් නැත්නම් චාටර්ඩ් ඇකවුන්ටන්සි ඔයා කරන්න gedara කියන කට්ටිය කියනවට නම්
අන්න ඒ වගේ දෙයක් අදහසක් නෝ ආදීන්නේ චාර්ටඩ් ඇකවුන්ටන්සි කරන්න යන්න එපා පුතේ. මොකද ඔයාලට චාර්ටඩ් ඇකවුන්ටන්සිව මගදී අනිවාර්යෙන්ම නවත්තනවම තමයි. ඔයාලට ලෝක දිගටම කරගෙන යන්න පුතේ. මොකද චාර්ටඩ් කියලා කියන්නේ කට්ටක් කන්න තියෙන එක්සෑම් එකක්. ඔයාලට ප්‍රැක්ටිකල් ට්‍රේනින්ග් යන්න ඕනේ, එක්සෑම් කරන්න ඕනේ, ඉරි ට්‍රේනින්ග් යන්න ඕනේ, එක එක දේවල් කරන්න. ඉතින් ගොඩක් දේවල් කරන්න තියෙන දේ කියනකොට ඔයාලට ඉන්ට්‍රෙස්ට් එකක් නැත්තම් ගෙදර කට්ටිය කවුරුහරි කියනවා නම් කරන්න එපා පුතේ. ඉතින් චාර්ටඩ් ඇකවුන්ටන්සි එහෙම චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් චාර්ටඩ් ඇකවුන්ටන්ට්ස්ලා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අවුරුද්දේ දුවේ පුතේ 300 ගානක් විතර තමයි චාර්ටඩ් ඇකවුන්ටන්ට්ස්ලා බිහි වෙන්නේ. දැන් මේ සැරේ 2023 ඒකේ 340 ගාන මට හරියටම මතක නැහැ. ඉතින් මේ වගේ ෆිගර් එකක් තමයි චාර්ටඩ් ඇකවුන්ටන්ට්ලා බිහි වුණේ. ඉතින් අපි හිතන්න බලන්න දැනට චාර්ටඩ් ඇකවුන්ටන්සි එක 1960 ආරම්භ කරේ. දැන් අවුරුදු 64ක් විතර වෙන චාර්ටඩ් ඇකවුන්ටන්සි ආරම්භ කළා. තාම මෙම්බර්ස් ලා ඉන්නේ පුතේ 7000ක් විතර. ඉතින් එහෙම බැලුවොත් ඇවරේජ් එකක් විතර ගත්තොත් අවුරුද්දේ 100ක් විතර තමයි චාර්ටඩ් ඇකවුන්ටන්ට්ලා බිහි වෙන්නේ. ඒක පහුගිය අවුරුද්දේ ඉතින් ඇවරේජ් එකක් විතර 300ක් විතර චාර්ටඩ් ඇකවුන්ටන්ට්ලා ඉන්නවා. මොකද ගොඩක් දෙනෙක් දැන් චාර්ටඩ් ඇකවුන්ටන්සි කරන නිසා. ඉතින් ඔයාගේ ඉන්ට්‍රෙස්ට් එක අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත් වෙනවා දේවකතේ චාර්ටඩ් ඇකවුන්ටන්සි කරන එකට ඉන්ට්‍රෙස්ට් එකක් නැත්තම් කරන්න යන්න එපා. දෙවෙනි කාරණය තමයි ඔයාට ඇවිල්ලා හොඳ your power of remembering එක කියන්නේ ඔයාට මතක තබා ගැනීම ශක්තියක් තියෙන්න ඕන. ඉතින් දේවකතේ මෙතෙන්දී අදහස් කරන්න වාගේ your power of remembering කියලා කියන්නේ ඔයාට සමානලාවට මතක තබා ගැනීම ශක්තිය අඩු වෙන්න පුළුවන්. ඔයාලා වෙලාව ගොඩක් දේවල් මතක තියාගන්න බෑ වෙන්න පුළුවන්. මතක තියාගන්න බැරි නම් චාර්ටඩ් ඇකවුන්ටන්සි කරන ටිකක් අමාරුයි පුතේ. මොකද චාර්ටඩ් ඇකවුන්ටන්සි කරනකොට මතක තබා ගැනීම ශක්තිය හොඳට තියෙන්න ඕන. හොඳට කාලබිල ඉන්න ඕන. හොඳට වාගේ අවිලා ෆිට්නස් එක වාගේ තියෙන්න ඕන. හොඳ එක්සයිස් එකක් කරලා එහෙම තියෙන්න ඕන. ඉතින් කොයිලා වෙත් පොතේ ඉන්න අවශ්‍යතාවයක් නෑ. ඔයාලට ඉතින් හොඳ මතක තබා ගැනීම ශක්තියක් තියෙන්න ඕන. ඉතින් අනිත් කාරණේ වැදගත්ම කාරණේ තමයි උදේ පුතේ චාර්ටඩ් ඇකවුන්ටන්සි කරනවා නම් ඔය අනිත් එක්සෑම්ස් වගේ නෙවෙයි. දැන් ගොඩක් වෙලාවට යුනිවර්සිටිස් වල එහෙම නම් ඇවිල්ලා ගොඩක් වෙලාවට ඔයාවිල ලියපු පේපර්ස් ගන්න මත පදනම් වල සමහර මාක්ස් දෙනවා. ඉතින් මේක මම හැම යුනිවර්සිටිකටම අදාළව කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට සමහර එක්සෑම්ස් වලදී එහෙමයි. හැබැයි චාර්ටඩ් ඇකවුන්ටන්සි වල ලකුණු දෙන්නේ පොතේ මාගි ස්කීම් එකකට තමයි දෙන්නේ. ඉතින් මාගි ස්කීම් එක කියලා කියන්නේ ඒ මාකින් ස්කීම් එකේ තියෙනවා මෙන්න මේ කියන කාරණා ඔයාගේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ තියෙන්න ඕන. ඒක නැත්තම් ඔයාට ඒක ඇවිල්ලා එක්සෑම් එක ඔයා ඔහොම නෙවෙයි ඔයා පිටු 10ක් ලිව්වත් දන්නේ නැත්තම් පොතේ ඔයාට ඒක කරන්න යන්න එපා. ඉතින් පොයින්ට් එකට ලියන්න ඕන. දන්නේ නැත්තම් බොරුවට වටින් කොටින් ලියන්න එපා. මොකක් හරි දෙයක් ස්පෙસિෆික් දෙයක් ගැන අහුවොත් එහෙම මොකක්ද ඇවිල්ලා අවස්ථික පිළිවෙයි කියන්නේ මොකක්ද කියන අහුවොත් එහෙම ඒකට ඔයාට උත්තරයක් ලියන්න පුළුවන් වෙන්න ඕන. ඒක නැතුව ඔයා ඒක දන්නේ නැතුව අවස්ථික පිළිවෙයි වෙන්න පුළුවන් මෙහෙමයි අරෙම වෙන්න පුළුවන් එහෙම වැඩක් නැහැ දේ පුතේ. මේක ඇවිල්ලා පොයින්ට් එකට තමයි ලකුණු දෙන්නේ. නිර්වචනයක් තියෙනවා නිර්වචනේ ඒ නිර්වචනේ ඒ විදිහටම තියෙනවා. එහෙම නැත්තම් ඒක අමතක කළා. දැන් ගොඩක් කරලා ගොඩක් තමයි වරද්ද ගන්න තරක් තමයි දුවගත්තේ. එයාලා එක්සෑම් එක කරනකොට එක්සෑම් එකේදී ඕනම එක්සෑම් එකකට අතරම මේක මේ පොයින්ට් එකට ලියන්නේ නැහැ එයාලා. එයාලා කියන්නේ ගොඩක් කලාවට අර වට අර හැලී ලියනවා කියලා කියන්නේ හැලී ලියන බවිල චාර්ට් ගොඩ දාන්න බෑ පුතේ. චාර්ට් ඇකවුන්ටන්සි කරනවා නම් ඔයා රූල් 3 නම් ලියන්නේ. රූල් 3ක් ඇවිල්ලා ලියවන වාර සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. ඔයාට එක්සෑම් එකේදී ඕන ඕන නැති දේවල් ලියන්න යන්න එපා දුවගත්තේ. ඕන ටික විතරක් ලියන. අනිත් එක එක්සෑම් එක පාස් වෙන්න නම් එක්සෑම් එකෙන් ලකුණු ගන්න ඕන පුතේ 50% ඉනේ. ඉතින් ඒක 50%ක් ගන්නවා කියලා කියන්නේ 50%ක්ම අතාරින්න පුළුවන්. ඉතින් ඒක නිසා ඇවිල්ලා ලකුණු ඇවිල්ලා ලියන එක හරියට ලියන්න. දැන් නැත්නම් අමතක කරලා දාන්න ඒක ඇවිල්ලා ගියපදේ. ඔයා කරන ටික හරියට ගන්නවා කරන්නේ වට සම්පූර්ණ ලකුණු ගන්න. ඔයාට ඒකක් දෙන්න. ඉතින් ඊළඟ එක තමයි wrong measurement about top parameters. ඉතින් ගොඩක් දෙනෙක් හිතාගිනවා චාර්ටඩ් ඇකවුන්ටන්සි කියන්නේ කැම්පස් යන කට්ටිය කරන්න ඕන එකක්. චාර්ටඩ් ඇකවුන්ටන්සි කැම්පස් ගියොත් විතරයි ගොඩ දාගන්න පුළුවන්. ඉතින් එහෙම එකක් නෑ දුවේ. ඉතින් A level කැම්පස් කියලා කියන්නේ ඒ ලෙවල් වල රෑන්කින් දාලා ඒ ලෙවල් වල වැඩි ලකුණු ගන්න ළමයි ටික තමයි ඉතින් කැම්පස් වලට යන්නේ. ඉතින් කැම්පස් යන ළමයිගෙන් ගොඩක් හැබැයි ඉතින් චාර්ටඩ් කරනවා තමයි. ඒ කට්ටියෙන් ගොඩක් පාස් වෙනවා තමයි. හැබැයි ඒකෙන් අදහස් කරන්න ලියපොතේ එයා කැම්පස් යන්න ඒ ලෙවල් හොඳට පාස් වුණ නිසා චාර්ටඩ් ඇකවුන්ටන්සි පාස් වෙනවා කියන එක නෙවෙයි. එකකින් අදහස් කරන්නේ එයාලා ඇවිල්ලා කැපවීමක් එයාලා ස්ටඩීස් වලම ඉන්නේ. එයාලා ඇවිල්ලා චාර්ටඩ් ඇකවුන්ටන්සි කරනකොට ඒ කැම්පස් වල ඉන්න කට්ටිය ස්ටඩි රූම්ස් වලම තමයි කට්ටිය ගොඩක් වෙලාවට ඉන්නේ පාඩම් කරනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒ කට්ටියේ කැපවීම කරන නිසා තමයි ගොඩක් වෙලාවට චාර්ටඩ් ඇකවුන්ටන්සි පාස් වෙන්නේ කැම්පස් යන කට්ටිය. හැබැයි ඔයාගේ අනිත් පැත්ත ගන්නකොට දෙපතේ ඉතින් ඔයා ජොබ් එකකුත් කරන්නේ නැතුව ඇවිල්ලා ගෙදෙට්ට වෙලා නම් ඉන්නේ. ඉතින් ඒ ළමයි කියන්නේ කැම්පස් යන ළමයි ඇවිල්ලා කැම්පස් එකේ ඒව ඉගෙන ගන්න ඕන, කැම්පස් එකට පාඩම් කරන්න ඕන, කැම්පස් එකට එක්සෑම්ස් ලියන්න ඕන. ඉතින් ඒව තියෙද්දී ආලා චාර්ටඩ් කරන එක කොච්චර අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතෙන්දී පටලවා ගන්න එපා. ඔයා ඇවිල්ලා එක්සෑම්ස් ඒ ලෙවල් කියන කෙනෙක් එක්සෑම් එකක් විතර. ඔයා කැම්පස් යන දරුවෙක් වෙන්න පුළුවන්, කැම්පස් යන්නේ නැති දරුවෙක් වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන්නේ මම දෙගොල්ලටම කියන්නේ අනිත් කට්ටිය ගැන හිතන්න යන්න එපා. ඔයාගේ යාළුවා ඇවිල්ලා වාට වඩා
හොඳ රිසල්ට් එකක් තියෙනවා එයා චාටර්ඩ් ඇකවුන්ටන්සි පාස් වෙනවා මට තවත් චාටර්ඩ් ඇකවුන්ටන්සි පාස් වෙන්න බෑ එහෙම හිතන්න යන්න එපා දුවේ ඔයා ඔයාගෙන ට්‍රස්ට් එකක් තියෙනවා පාඩම් කරන්න වට ලීසින්ම එක්සෑම් එක පාස් වෙන්න පුළුවන් ඊට පස්සේ අනිත් එක තමයි මම කලින්මුත් මේ කතාව කිව්වා ට්‍රයින් ටු ඩූ ඕල් ක්වෙස්චන්ස් ඉතින් එක්සෑම් එකේදී ඔක්කොම ප්‍රශ්න කරන්න යන්න එපා දුවේ ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන විශේෂයෙන් මේක බිස්නස් ලෙවල් 1 2 එකට අදාළ වෙන්නේ නැහැ කෝපරේට් ස්ට්‍රැටජික් කර ලෙවල් කරන දරුවන්ට විශේෂයෙන්ම එක්සෑම් එක කරද්දී දුවේ ඔක්කොම ප්‍රශ්න ටික කරන්න යන්න එපා ඔයා ඔක්කොම ප්‍රශ්න ටික වට කරන්නත් බෑ ඔයාට ඔයාවිල ප්‍රශ්න ටික ඉස්සෙල්ලාම කරන්න ඕන ප්‍රශ්න ටික ඉස්සෙල්ලාම කියවන්න ඕන ඉස්සෙල්ලාම කියවල ඔයා ඕඩ එකක් හදා ගන්න ඕන ඔයාට ඇවිල්ල වැඩිම ලකුණු ගාණක් ගන්න පුළුවන් ප්‍රශ්න ටික ඉස්සෙල්ලාම තෝරා ගන්න ඕන අපි තමයි තුන්වෙනි ප්‍රශ්නේ තමයි හොඳටම දන්නේ ඒක ඇවිල්ලා ලකුණු 20ක් දෙනවා දන්නවා කියලා ලකුණු 15ක්ම ගන්න පුළුවන් කියලා අන්න එහෙනම් ඔයා තුන්වෙනි ප්‍රශ්නේ තමයි දෙවපතේ ඉස්සෙල්ලාම කරන්න ඕන ඊට පස්සේ ඇවිල්ලා පස්වෙනි ප්‍රශ්නේ වල ලේසි වෙන්න පුළුවන් එනවා දෙවෙනියට කරන්නේ පස්වෙනි ප්‍රශ්නේ ඉතින් සමහරවිට අපි දුම් ප්‍රශ්න පහක් තියෙනවා කියලා. ඉතින් ප්‍රශ්න පහින් ලැබෙවා ප්‍රශ්න හතරයි හරි හතරක් හොඳටම දන්නවා. ඒකත් ඇවිල්ලා එක එක ප්‍රමාණයන්ගෙන් තමයි දන්නේ. එහෙනම් ඔයා ඒ ඕඩ එකට හදා ගන්න ඕනේ. වැඩිම ලකුණු ගාණක් ගන්න පුළුවන් ප්‍රශ්න එකට කරන්න ඕනේ. ඊළඟ එකට දෙකට කරන්න ඕනේ. ඊළඟ තුන්වෙනි එකට කරන්න ඕනේ. ඊට පස්සේ අඩු ලකුණු ගාණක් ගන්න පුළුවන් එක තමයි හතරවෙනි එක. යම් ප්‍රශ්නයකට ඔයා හිතන්නේ නැවිල ඔයාට දන්නේ නැහැ කියලා. ඉතින් එක්සෑම් එකේදී ඔක්කොම දැනගෙන යන්න විදිහක් නැහැ සමහරවිට. ඇවිල්ලා මතක වෙන්න පුළුවන් සමහරවිට පාඩම් කරපු නැති කොටසකින් අහන්න පුළුවන්. ඉතින් දේවුතේ ඒ දන්නේ නැති එක අමතක කරලා දාන්න. දැන් ගොඩක් ළමයි කරන්නේ දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනකොට අර ප්‍රශ්න ඔක්කොම ටික කරලා අර දන්නේ නැති ප්‍රශ්නටත් ඒකටත් ඇවිල්ලා පැය භාගයක් විතර අරගෙන ඒ ප්‍රශ්නෙත් කරගෙන ඉන්නවා. ඉතින් දුවේ පුතේ ඔයා ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැත්නම් ඔයා වටේ හැලී ලිව්වට ලකුණු දෙන්නෙත් නැත්නම් ඉතින් ඔයා ප්‍රශ්නෙට ඇවිල්ලා ලිව්වේ නැහැ කියලා ඔයාට ලකුණු හම්බෙන්නේ නැහැ කොහොමද? ලකුණු බිඳුවක් හම්බෙන්නේ. හැබැයි දුවේ පුතේ ඔය විදිහට ඔයා හැලී ලිව්වා කියලාත් ඔයාට ලකුණු බිඳුවක් තමයි හම්බෙන්නේ. ඔයාට වෙන්නේ එක්සෑම් එකේදී ලකුණු ඇවිල්ලා හිමුණොත් එහෙම පදා ලකුණු ලබා ගන්න කියන අර දන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන එකේ ඔයාට නැති වෙනවා කියන වාගේ වෙලාව අඩු වෙලා යනවා. ඉතින් ඔයා ලිව්වත් ඕකට ලකුණු බිඳුවක් නම් හම්බෙන්නේ ලිව්වේ නැහැ කියලා එහෙනම් ඔයාට කිසි ගැටලුවක් නැහැ නේ. ඒ ප්‍රශ්නේ දන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැද්ද උත්තර අතහැරලා දාන්න ඉතින්. ඉස්සලාම එනම් ප්‍රශ්න ටික ගත්තා. ඔයා දන්නේ ඒවා ටික කරා. දන්නේ නැති ඒවා ටික අතහැරලා දැම්මා. එක්සෑම් එකක් පාස් වෙන මං කලින් කෝ දෙවපතේ ලකුණු 50යි ඕන ඔයාට. ලකුණු 50ක්ම අතාරින්න පුළුවන්. ඉතින් ඔයා දන්නේ නැවිලා ඒ වගේ ලකුණු 50 ගන්න try කරන්න. දැන් ගොඩක් ළමයි වරද්ද ගන්න තැන තමයි ඉස්සෙල්ලාම ඇවිල්ලා ප්‍රයිසින් ප්‍රයිස් එක ට්‍රයි කරනවා. ඒ කියන්නේ ලංකාවේ වැඩිම ලකුණු ගන්න කියලා ට්‍රයි කරනවා. ඉස්සෙල්ලාම මන්නම් කියන දේවල්ට ප්‍රයිස් එකට වඩා ඉස්සෙල්ලාම ට්‍රයි කරන්න ඕන සබ්ජෙක්ට් එක පාස් වෙන ලකුණු 50 ගන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි ඉතින් ඒවා ටික හදාගන්නේ. ඒක නිසා ඔන්න ඔය කියන උඩකට හදාගන්න ට්‍රයි එකක් දෙන්න ඔක්කොම ප්‍රශ්න කරන්න යන්න එපා. ඔක්කොම දන්නවනම් ගැටලුවක් නැහැ. හැම ප්‍රශ්නයක්ම දන්නවනම් කරාට කමක් නැහැ. හැබැයි ඒකත් ඕඩ එකක් හදාගන්න. ඔයාලා හැම ප්‍රශ්නයක්ම දැනගත්තත් ඔයා දන්නවා ලකුණු වැඩිපුරම ගන්න පුළුවන් මොකේද කියන එක. ඉතින් ඒ ප්‍රශ්න ටික කලින් කරන්න නැත්නම් එක්සෑම් එකේදී අනිවාර්යයෙන්ම වෙලාව මදි වෙනවා. දෙවිතේ චාටර්ඩ් කවුන්ටන්සි කියලා කියන්නේ ලොකු වෙලාවක් යනවා සාමාන්‍යයෙන් එක්සෑම් එකට. ඉතින් ඒකෙදී ඇවිල්ලා චාටර්ඩ් කවුන්ටන්සි වලදී ගොඩක් ළමයි තියෙන ප්‍රශ්න තමයි ටයිම් ඉන්නේ කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම gedire gedire ප්‍රැක්ටිස් කරන්න ඕන. එක්සෑම්ස් එක ප්‍රැක්ටිස් කරන්න ඕන පුළුවන් තරම් ඇවිල්ලා පේපර්ස් කරලා යන්න ඕන. දැන් මම ඇත්තටම චාටර්ඩ් කවුන්ටන්සි කරන කාලේ මම කලින් වීඩියෝ එක කියලා තිබ්බ අවුරුදු 10ක විතර පාස් පේපර්ස් කරලා යනවා දෙවිපුතේ. ඉතින් අවුරුදු 10ක පාස් පේපර්ස් කරාට පස්සේ ඉතින් ඇවිල්ලා පේපර් එකට ගියාට පස්සේ එක්සෑම් එකට ගියාට පස්සේ නැතින් ඒක. ඉතින් ඒක නිසා පුළුවන් තරම් පාස් පේපර්ස් කරලා යන පාස් පේපර්ස් තමයි එක්සෑම් කොට යන දින හොඳම ක්‍රමය. කලිමුත් මේක ස්ටෝරි රයිටර්ස් ලා ඉතින් ගොඩක් ඒවා නම් මනම් ලියන්න යන්න එපා. ස්ටෝරි ලියන්න යන්න එපා. පොයින්ට් එකට ලියන්න. පොයින්ට් එකට ඕන දේවල් ටික විතරක් ලියන්න. ඔයාගේ විල කොළ ගන්නට චාටර්ඩ් කවුන්ටන්සි වලලා ලකුණු දෙන්නේ නැහැ. ඉතින් ඔයා දන්න ටික පොයින්ට් ෆෝම් හරියට ලියන්න. අනවට එක්සෑම් එක ලේසියෙන් මාට පාස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි චාටර්ඩ් කවුන්ටන්සි කනුවර ගොඩක් දෙනෙකුට තියෙන එකක් තමයි පාඩම් කරන්න බෑ. ඉතින් රෑ වෙනකොට නිදිමත එනවා. පාඩම් කරන්න බෑ. අද පාඩම් කරන්න බෑ. මං හෙට පාඩම් කරන්නම්. ඉතින් ඌ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ දවස්වල ඉතින් මම පාඩම් කරනකොටත් එහෙමයි. ඉතින් ওই ප්‍රශ්න හැමදාම එනවා. අද පාඩම් කරන්න බෑ වගේ හෙට පාඩම් කරන්නම් කියලා කියනවා. ඉතින් ওই හෙට කියන එක දුවේ පුතේ කවදාවත් ඉන්නේ. ඉතින් එහෙම කරනවා නම් චාටර්ඩ් කවුන්ටන්සි වලට පාස් වෙන්න බෑ ඇත්තටම. ඉතින් එහෙම කරනවා නම් ගොඩක් ඇවිල්ලා චාටර්ඩ් කවුන්ටන්සි කම්ප්ලීට් කරලා චාර්ජ් කවුන්ටන් කෙනෙක් වෙන්න බැදුවිපුතේ. ඔයා අනිවාර්යයෙන්ම කැපවීමක් කරන්න වෙනවා. අදදී අද කරන්න. අද ඇවිල්ලා මොනවා හරි දෙයක් අලුතෙන් ඉගෙන ගන්න. විශේෂයෙන්ම ගත්තොත් එහෙම රෑට මං හිතනවා ගොඩක් කරලා දැන් සමහර දවස් පාඩම් කරන්න පුළුවන් ඉන්නවා. රෑට සමහර කට්ටිය උදේට පාඩම් කරනවා. ඉතින් ඔයාගේ කොයි වෙලාවරි කමක් නැහැ. ඔයා ඇවිල්ලා උදේ පාඩම් කරන උදේ පාඩම් කරන රෑ පාඩම් කරන රෑ පාඩම් කරන ඔයා වෙලාවක් ටයිම් ටේබල් එකක් හදාගන්න. හැම වෙලෙම මං කලින් වීඩියෝ එකක් කියලා දිනවා දෙවිපුතේ. ඔයා එක්සෑම් එකට තියෙන දවස් ගාන ඉස්සලාම මාක් කරගන්න. දවස් 60ක් තියෙනවා නම් 60 ඉඳලා 1 2 3 4 5 කියලා දාලා 60 වෙනකන් දාලා දාන්න. ඒකල 60 ඉඳලා එක එක කපාගෙන ඉන්න එන එක්සෑම් එකට දවස් ගාන අඩු කරගෙන ඉන්න. ඉතින් ඔයාට අර එතකොට එක්සෑම් බිය කියන එක ඇති වෙනවා. ඉතින් ඒ වගේ කැපකිරීමක් කරන්න වෙනවා. ඉතින් සමානලාවට ජොබ් එක කරන කට්ටියට ගොඩක් කරලා ඔබ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ජොබ් එකක් කරන ගමන් කරන්න අමාරුයි කියලා. ඉතින් අමාරුයි තමයි ජොබ් එකක් කරනකොට
ඒක කරන්න අමාරුයි. හැබැයි මම චාර්ටඩ් ඇකවුන්ටන්සි මම වඩ මෙතන කියලා තියෙදි ස්ට්‍රැටජික් ලෙවල් එකේ කරනකොට ෆයිනල් ස්ටේජ් එක කරනකොට මම සති දවස්වල ඇවිල්ලා ඔඩිට් සති දවස්වල ඇවිල්ලා ජොබ් එකක් කළා. සෙනසුරාදා ඉරිදා ටීචින් කරා, ඒ කියන්නේ ක්ලාස් එක උගන්වුවා. ඊට පස්සේ අනිත් දවස්වලත් කැම්පස් උත් ගියා. ඊට පස්සේ වගේ ගොඩක් දේවල් එකට කරලා තමයි චාර්ටඩ් ඇකවුන්ටන්සි වලට පාඩම් කරේදී. මට එහෙම කරන්න පුළුවන් වුණා නම් ඉතින් මම හිතනවා ඔයාටත් බැරි වෙන විදියක් නැහැ කියලා දෙන්නේ. ඊට පස්සේ වැදගත්ම තවත් කාරණයක් තමයි do you have a good friend. ඉතින් මට නම් මන් දන්නේ කැම්පස් යන කාලේ ඉඳන්ම හොඳ යාළුවෝ ටිකක් හිටියා. ඉතින් මොටිවේට් කරන යාළුවෝ ටිකක් හිටියා, චාරිට් කරන යාළුවෝ ටිකක් හිටියා. ඉතින් වාටත් මම හිතනවා වැදගත්ම දෙයක් තමයි ඔයාගේ ඇවිල්ලා ඒ ඇවිල්ලා නෙට්වර්ක් එක හදාගන්න ඕන. ඔයා ඇවිල්ලා ආශ්‍රය කරන්න ඕන ඔයා චාරිට් ඇකවුන්ටන්සි කරන කට්ටිය. එහෙම නැත්නම් චාරිට් ඇකවුන්ටන්සි නැත්නම් තමන්ගේ ඩිවලොප්මන්ට් එකක් බලන කට්ටිය. දැන් සමහර යාළුවෝ ඉන්නවා සමහරට ඇවිල්ලා ජොබ් එක විශේෂයෙන් මොකද වෙන්නේ, වා ජොබ් එක කරියට පස්සේ ඉතින් ජොබ් එකකට කරන්න ගියාට පස්සේ සමහරවිට වා ජොබ් එකේ ඉන්නවා. හැබැයි ඒ කට්ටිය සමහරට අවුරුදු ගානකින් ඇවිල්ලා එක්සෑම් එකක් මොකුත් කරලා නැහැ. ඉතින් වා හිතන වෙලාව මෙයාලා මොකුත් කරන්න නැත මම මොකටද කරන්න කියලා. වාත් ඒගොල්ලටම වැටෙනවා එහෙම වෙන්නේ බදුවේ පුතේ විශේෂයෙන්ම ජොබ් කරන්න ඉන්න කට්ටිය ඔය. ඔයා කාගේ හොඳ යාළුවෙක් හදාගන්න ඕන. වා යාළුවෙක් කෙනෙක් දෙන්න කරි හදාගන්න ඕන චාර්ටඩ් ඇකවුන්ටන්සි කරන. ඉතින් වාගේ ලෙවල් එකේම හදාගන්න. ඒකලා ස්ටඩි මැටීරියල්ස් එම් මාරු කරගන්න. ඒකලා පාඩම් කරන්න පුළුවන්. රැයට ඇවිල්ලා කට්ටිය සෙට් වෙලා කොහේරි පාඩම් කරන්න අනිවාර්යයි. එතකොට අර එකම සබ්ජෙක්ට් එක කතා කරනකොට අනිවාර්යෙන්ම මාලට ඒකේ ලේසියෙන්ම පාස් වෙන්න පුළුවන් සබ්ජෙක්ට් එක ගොඩනගන්න පුළුවන් වුණා. ඉතින් ඊළඟ තමයි සබ්ජෙක්ට් සිලෙක්ෂන් එක. ඒ වගේමයි ගොඩක් දෙනෙක් ඇවිල්ලා පටලවා ගන්න දෙයක් තමයි මේකත්. ඉතින් සමහර කට්ටිය සබ්ජෙක්ට් තෝරගන්නකොට දැන් විශේෂයෙන්ම ওই කෝපරේට් ලෙවල් එකදී වගේ තියරි සබ්ජෙක්ට් සම ඔක්කොම තෝරගන්න සමානලාවට. ඒක කියන්නේ අපි තුන් සබ්ජෙක්ට් දෙකක් කරනවා නම් සබ්ජෙක්ට් දෙකම තියරි තෝරගන්නවා. එහෙම කරන්න බදුවේ පුතේ වාට හොඳම වැඩේ තමයි සබ්ජෙක්ට් දෙකක් කරනවා නම් තියරි වලට එක සබ්ජෙක්ට් එක ඇරිත්මටික් කියන ගණන් හදන සබ්ජෙක්ට් එකයි දෙකක් තෝරගන්න. දැන් අපි තුමු ඔඩිට් එකයි ටැක්ස් එකයි පුළුවන් වාට. එහෙම නැත්නම් ඔඩිට් එකයි මැනේජ්මන්ට් ඇකවුන්ටින් එකයි පුළුවන්. ඒ වගේ අර ගණන් හදන එකයි තියරි එකයි දෙකක් නෝ කරන්න. දැන් විශේෂයෙන්ම ගත්තොත් දැන් ආදන්න රෑට සමහරලාවට ඇවිල්ලා පාඩම් කරගෙන යනකොට ටිකක් රෑ වෙනකොට නිදිමත එනවා. ඉතින් නිදිමත ඒ වාදුවේ පුතේ පාඩම් කළ වෙනක් නැහැ. එතකොට ඇවිල්ලා ගණන් හදන සබ්ජෙක්ට් එකක් කරන්න. එතකොට ඒ වාට ඒක නිසා අර මික්ස් එක යන්න පුළුවන්. හොඳ එනර්ජි එකක් තියෙන වෙලාවේ පාඩම් කරන එක කරන්න. ඊට පස්සේ එලා ටිකක් නිදිමත එන වෙලාවට ගණන් ටික හදන්න. ඒකට වඩා ටිකක් වැඩි කාලයක් වැඩි වෙලාවක් හදන්න පුළුවන්. අනිත් එක ඒක ඉන්ට්‍රෙස්ටින් දේ පුතේ. දැන් ඔය පාඩම් කරන දැන් ලෝ එකයි ඔඩිට් එකයි දැන් අපි තුමු ලෝ එකයි ඔඩිට් එකයි දැන් ලෝ එකෙත් තියරි දෙන්නේ පාඩම් කරන්න තියෙන්නේ ඔඩිට් එකෙත් ඇවිල්ලා තියරි දෙන්නේ පාඩම් කරන්න තියෙන්නේ. ඔය ටිකේලා පාඩම් කර කර ඉන්නකොට ඔයාට මෙපා වෙනවා එක්සෑම් එක. එහෙම නැතුව ඔයා අනිවාර්යයෙන්ම තියරි එක්කෝයි වඩ ගණන් හදන්න තියෙන එක්කෝයි දෙකක් තෝරගන්න එක්සෑම් එකේද නැත සබ්ජෙක්ට්ස් එක ඔක්කොම කරනවා නම් කොමත් ගැටලුවක් නැහැ. හැබැයි සබ්ජෙක්ට් එකක් දෙකක් එකක් කරනවා නම් ඒත් ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් මන්නම් කියන්නේ අඩුමාන ගානේ සබ්ජෙක්ට් කරනකොට හැම වෙලේම සබ්ජෙක්ට් දෙකක්වත් කරන්න බලන්න ට්‍රයි එකක් දෙන්න දුවේ. මොකද චාර්ටඩ් ඇකවුන්ටන්සි වල මෙහෙම දේකුත් තියෙනවා. දැන් චාර්ටඩ් ඇකවුන්ටන්සි කරන්න යනකොට සමහර සරවල් වල සමහර පේපර්ස් ටිකක් අමාරු කරනවා. ඉතින් ඔයා එක සබ්ජෙක්ට් එකක් නම් තෝරගත්තොත් ඔයා කරපු සැරේ පේපර් එක ඇවිල්ලා අමාරු කරා නම් ඇත්තටම අන්න ඔයාට එන ගැටලුවක් වෙනවා. එතකොට ඔයා ඒගොල්ලට තමයි වැඩිනවා පාස් වෙන්න බෑ. එතකොට ඒක නිසා මම නම් කියන්නේ විශේෂයෙන්ම හොඳ දෙයක් තමයි කරන්න පුළුවන් නම් සබ්ජෙක්ට් දෙකක්වත් අඩුම ගානේ කරන්න. මොකද එකට එක පේපර් එකක් අමාරු වුණාට අනිත් පේපර් එක ලේසි නිසා වට ලේසිම අර ලේසි පේපර් එකේම උනොත් පාස් වෙන්න පුළුවන්. සමහර සර්වල් වල තියෙනවා ළමයි ගාන අඩු වුණාම අර දැන් ගොඩක් වෙලාවට චාර්ටඩ් ඇකවුන්ටන්සි චාර්ටඩ් ඉන්ස්ටිටියුට් එක ළමයි පාස් කරන්නේම අර පර්සන්ටේජ් එකක් බේස් කරලා තමයි කරන්නේ. ගොඩක් වෙලාවට කෝපරේට් බිස්නස් ලෙවල් එක කෝපරේට් ලෙවල් ස්ට්‍රැටජික් ලෙවල් විදිහට වර්ග කරාට ඒකේ කෝපරේට් ලෙවල් එක අපි දුන්න 140ක් පාස් කරනවා නම් 140 අර සබ්ජෙක්ට් එක මත පදනම් වල කැටි පාස් කරනවා. ඒක සමහර වෙලාවට ටිකක් අඩු ගානක් නම් කරලා තියෙන්නේ පේපර් එක සමහර ලේසි නම් ඒ වගේ ලාවට වැඩි ගණක් පාස් වෙනවා. ඉතින් ඔයාගේ ලක් එක තමයි ඉතින් ඒකෙදි කරකෙන්නේ. ඒකට එක එක සබ්ජෙක්ට් එක තෝරගන්නවට යනකොට වඩා මම නම් කියන ගොඩක් කරලා වඩා හොඳ සබ්ජෙක්ට් දෙකක්වත් අඩුම ගානේ තෝරගන්න තියරි එක්කුයි ගණන් හදන එක්කුයි දෙකක්ම. ඊළඟ තමයි වෙලා ගොඩක් ළමයි තවත් දෙයක් කරන දෙයක් තමයි මේ ඇවිල්ලා ඔක්කොම එකට කරන්න යනවා. සමහරවිට චාර්ටඩ් ඇකවුන්ටන්සිත් කරනවා, ඊට පස්සේ ඩිග්‍රියක් උත් කරනවා, කියන්නේ ප්‍රයිවට් ඩිග්‍රියක් වගේ මොකක් හරි එකක් කරනවා. ඊට පස්සේ ඔඩිට් ෆර්ම්ස් උත් යනවා. ඒක අතරතුර තව මොන හරි දෙයක් කරනවා. ඉතින් ඔන්නෝ ඔක්කොම ටිකක් එක්ක නම් පොතේ චාර්ටඩ් ඇකවුන්ටන්සි ටිකක් විතර අමාරුයි කරන්න. ඒක නිසා ඔයාට දැනට ඇවිල්ලා ඔයා කැම්පස් යන දරුවෙන් නම් කිසිම ගැටලුවක් නැහැ. කැම්පස් යන ගමන් ඔයාට ඔප්ෂන් එකක් නැහැ නේද පුතේ. කැම්පස් යන ගමන් ඔයාට කොහොමත් චාර්ටඩ් ඇකවුන්ටන්සි කරන්න පුළුවන්. කැම්පස් වල ඊට පස්සේ ෆයිනල් ඉයර් එක වගේ ආවට පස්සේ ඔයාට එක්ස්පීරියන්ස් එක හදාගන්න පුළුවන්. හැබැයි කැම්පස් යන්නේ නැති දරුවෙක් ඉන්නවා නම් හොඳම වැඩේ තමයි ඔයා චාර්ටඩ් ඇකවුන්ටන්සි වල චාර්ටඩ් ඇකවුන්ටන්සි කරන ගමන් ඔයා ඔඩිට් ෆර්ම් යන්න. එතකොට ඔයාගේ එක්ස්පීරියන්ස් එකයි චාර්ටඩ් එකයි හැදෙනවා. චාර්ටඩ් ඇකවුන්ටන්සි ඊට පස්සේ කම්ප්ලීට් කරලා ඉවරනාට පස්සේ ඔයාට MBA එකට ඩිරෙක්ට්ලි ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඔයාට ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකකුත් හැදෙනවා. හැබැයි ඉතින් මෙහෙම ඒ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් විතරක් බෑ. ඇකඩමික් එකකුත් තියෙනවා නම් හොඳයි. ඉතින් ඇකඩමික් එක හැබැයි ඔයාට ඩිග්‍රී එකක්ම වෙන්න අවශ්‍යතාවයක් නෑ. ඔයාට MBA එකක් උනත් ඉවරනද ඒක කිසිම ගැටලුවක් නෑ. ඉතින් ඔය ඔක්කොම කරන්න ඕන ටික පරිස්සමින් කරන්න ඕන.
ඉතින් ඊළඟ කාරණේ තමයි පාඩම් කරද්දි ගොඩක් ළමයිට තියෙන ප්‍රශ්නයක් තමයි ඉතින් පාඩම් කරන්න නම් ඔයාලා කරනවා හැම කරන්න එපා දෙපොතේ විශේෂයෙන්ම ඔයාගෙම කියලා ස්ට්‍රැටජි එකක් හදාගන්න. දැන් මම නම් පාඩම් කරනකොට මම කලේ ඇත්තටම ගොඩක් කාලවලට තියරි එකක් එහෙම තියරි සබ්ජෙක්ට් එකක් එහෙම පාඩම් කරනකොට අර කටුසටහන් ටිකක් දාගත්තා, ෂෝට් නෝට් එකක් ගහගත්තා. පාඩම් කරන්න වැදගත් වෙන ඒවා ටික. දැන් ටැක්ස් වල එහෙම තිබුණා, ටැක්ස් වල ගණන් හදන සබ්ජෙක්ට් එකක් වුණා. ටැක්ස් කියලා කියන්නේ ඇත්තටම තියරි සබ්ජෙක්ට් එකක්. මොකද කටපාඩම් කරගන්න තියෙන්නේ. ඉතින් පාඩම් කරගන්න ඕනේ. ඒක නිසා ඒ වගේ ෂෝට් නෝට්ස් ටිකක් ගහගෙන ඒක යන යන තැන අරන් යන්න ඕනේ. දැන් ඔඩිට් වලදී වගේ මන්නම් ගොඩක් කරවට කරේ. ඔඩිට් එකේදී රුක්සටහන් වගේ ගැහුවා. ඉතින් ඔඩිට් එක, ඔඩිට් රිපෝට් එකේ මොනවද තියෙන්න ඕන, කොහොමද ඒක, මොකද ඒ උඩට ෆ්ලෝ ෆ්ලෝ එකක් එනවා. දැන් ඔයා රුක්සටහන් වගේ ගහගත්තට පස්සේ එකකින් එකට ඇඳලා රුක්ස මේ ෆ්ලෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒක විතරක් ඔයා පාඩම් කරන්න. ඒක උඩවිලා අර මම කියවන එක්සෑම් එකේදී ඔයාට විස්තර ලියන්න පුළුවන්. හැබැයි ඔයා සබ්ජෙක්ට් එක දැනගෙන ඉන්න ඕනේ. ඒක සබ්ජෙක්ට් එක දැනගන්න නම් ඇවිල්ලා ඔක්කොම කටපාඩම් කරගෙන කටපාඩම් කරපුව එක්සෑම් එක ලිව්ව කියලා හම්බෙන්නේ. හැබැයි වැදගත් කාරණා ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒ ටිකට වා ෂෝට් නෝට් එකක් ගන්න. ඊට පස්සේ ඒක රුක්සටහන් විදිහට මතක තියාගෙන ඉන්න. විශේෂයෙන්ම මම මුලදී හැම වෙලේම කිව්වා වගේ හොඳට මතක තියාගන්න, චාටර්ඩ් අකවුන්ටන්සි පාස් වෙන්න ඕන නම් දුවේ පුතේ හැලි ලියන්න යන්න එපා. ඕන ටික විතරක් ලිව්වනම් එක්සෑම් එක ලේසියෙන් පාස් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් අනිත් කරන කාරණේ තමයි ඇවිල්ලා අන්තිම වෙලාවෙ ඇවිල්ලා පාඩම් කරන්න පටන් ගන්නවා. ඉතින් එහෙම අන්තිම වෙලාවෙ පාඩම් කළ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි චාටර්ඩ් අකවුන්ටන්සි කියන්නේ දුවේ පුතේ. චාටර්ඩ් අකවුන්ටන්සි කරනවා නම් ඉතින් මුලින්ම තමයි පාඩම් කරන්න ඕන. ඒක නිසා හොඳට මතක තියාගන්න, අන්තිම වෙලාවේ පාඩම් කරන්න යන්නේ නැතුව මුලින් ඉඳලා හොඳට ස්ටඩි කරගෙන යන්න. අනිතික මොයි ගොඩක් වරද්දා ගන්න තැනක් තමයි සමාල්ලාට එක්සෑම් හෝල් එකට ගිහිල්ලා එක්සෑම් සෙන්ට් එකට ගිහිල්ලා එක්සෑම් සෙන්ට් එකේදී පාඩම් කර කර ඉන්නවා. නමුත් අරක පාඩම් කරන්න බැරුණානේ, මේක පාඩම් කරන්න බැරුණානේ කියලා. ඉතින් මෙහෙමයි දුවේ පුතේ, මන්නම් කවමදාකවත් ස්ටඩි සෙන්ට් එකට ගියාට පස්සේ, එක්සෑම් සෙන්ට් එකට ගියාට පස්සේ ආයෙ නෝට්ස් නම් බලන්නේ නැහැ. ඉතින් මොකද ඒක ඒකෙන් වෙන්නේ වාගේ මොලේ අවුල් වෙන එක. ඉතින් මොකද ඔයා පාඩම් කරන්නේ නැති එක විතරයි තමයි මතකෙදී සමාල්ලාට. ඉතින් පාඩම් කරන්නේ නැතුවට ගැටලුවක් නැහැ. පාඩම් කරන්නේ නැති එක එක්සෑම් එකේදී හයිද කියලා කවුද දන්නේ නැහැ දුවේ පුතේ. ඉතින් ඒක නිසා එක්සෑම් ඔයා පාඩම් කරපෙක සමට එක්සෑම් එකේදී අහන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වාර කන්ෆියුස් වෙනවා, ඔයා පාඩම් කරේ නැහැ නේ, මම මේක හයිද දන්නේ නැහැ කිය කිය. එහෙම ඉන්නේ යන්නේ අපා පාඩම් කරලා තියෙනවනේ එක්සෑම්ස් දවසේ ආයෙ පාඩම් කරන්න යන්න එපා. හොඳට ඇවිල්ලා හොඳට නිදාගෙන උදේ පාන්ද එක්සෑම් එක තියෙනවා, හොඳට නිදාගෙන එක්සෑම් එකට සෙන්ට් එකට ඇවිල්ලා පැඩුම් ගන්න පැය භාගයකටවත් කලින් එක්සෑම් සෙන්ට් එකට යන්න. ඒකලා නිදහසේ ඉන්නවට ලේසියෙන්ම වගේ මෙන්ටල් රිලැක්සේෂන් එක තියාගන්න අනිවාර්යයෙන්ම එක්සෑම් පේපර් එකට කලින්. ඉතින් ගොඩක් දෙනෙක් නැත්තම් වරද්දගත්ත දැනන තැන තමයි අන්තිම වෙලාවෙත් ඔක්කොම ටික ෂෝට් නෝට්ස් ඔක්කොම ටික අරන් ගිහලා ඒවා ටික පාඩම් කරන්න ට්‍රයි කරනවා. එහෙම කරන්න යන්න එපා. ඉතින් විශේෂයෙන්ම අනිත් කාරණේ තමයි ස්ටඩි මැටීරියල්ස් යූස් කරන්න ඕනේ. ඉතින් ස්ටඩි මැටීරියල්ස් යූස් කරනකොට විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණේ තමයි ස්ටඩි මැටීරියල්ස් වලදී දැන් විශේෂයෙන්ම ස්ටඩි පැක්ස් එහෙම ළමයි මම දන්නවා සමහරවිට ඔඩිට් ෆර්ම්ස් යන කට්ටි වෙන්න පුළුවන් නැති කට්ටි වෙන්න පුළුවන්. සමහරවිට ඔය විශේෂයෙන්ම ස්ටඩි මැටීරියල්ස් කියන්නේ එක්සෑම් එකක් කරන්න ඕන කොහොමද දන්නවනේ ස්ටඩි පැක්ස් අනිවාර්යෙන් ගන්න ඕන නේද. ඉතින් ස්ටඩි පැක්ස් අරගෙන සමහරලාවට ඕක ගොඩක් වෙලට එක්සෑම් එකට දාන්න ඕන නිසා ස්ටඩි පැක් ගන්නවා. ඒවා පාඩම් කරන සමහරලාවට අර මේ ක්ලාස් එකේ නෝට් එකේ විතරයි. ඉතින් මම නම් එහෙම නෙවෙයි ඇත්තටම. මම නම් ස්ටඩි පැක්ස් ටික ඔක්කොම පාඩම් කරා. ස්ටඩි පැක්ස් වලින් ඒවා ගොඩක් වෙලාවට අහනවා. ස්ටඩි පැක්ස් ගොඩක් හොඳයි චාර්ටර්ඩ් අකවුන්ටන්සි වලදී තියෙන. ඉතින් ස්ටඩි පැක් එකක් පාඩම් කරන්න. ඒ වගේම ක්ලාස් නෝට් එකක් පාඩම් කරන්න. හැබැයි ක්ලාස් නෝට්ස් කියලා ඉතින් එක එක තැන් වල තියෙන ක්ලාස් නෝට්ස් ඔක්කොම එකතු කරගෙන පාඩම් කරන්න යන්න එපා. ඔයා හොඳ ක්ලාස් එකක් තෝරගෙන ක්ලාස් එකේ නෝට්ස් ටික විතරක් පාඩම් කරන්න. තැන් තැන් වල ඒවා පාඩම් කරන්න යන්න එපා. ඉතින් ඒ ක්ලාස් එක හැබැයි තෝරගන්නකොට ක්ලාස් එකක් තෝරගන්නකොට විශේෂයෙන්ම හොඳ ක්ලාස් එකක් තෝරගන්න. හොඳ ක්ලාස් එකක් කියන්නේ පාස් රේට්ස් එහෙම බලලා කලින් ප්‍රයිස් වෙන ස්ලයිම් ඉන්නවා. ඒ හොඳ පාස් රේට්ස් තියෙනවා. ඒක බලලා ක්ලාස් එකට යන්න. ඒකල චැලෙන්ජ් ෂූට් එකේ තියෙන ස්ටඩි මැටීරියල්ස් ටිකත් තමයි පාඩම් කරලා දාන්න. ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි if you are not confident what you study don't sit for the exams. ඒක නිසා ඔයාට ෂුවර් නැත්නම් එක්සෑම් එක මේ සැරි කරන්න මට තාම ෆිට් නැහැ කියලා කරන්න යන්න එපා. ඒක තේරුමක් නැහැ දුවේ පුතේ. ඔයා මොකද කරවා එක්සෑම් එක අමාරු වෙලා ෆේල් වුණාට පස්සේ ඔයා මෙන්ටලි වැඩෙනවා. එහෙම කරගන්න එපා. එක්සෑම් එක පළවෙනි සැරේම ට්‍රයි එකක් දෙන්න ඇවිල්ලා කොහොම හරි එක්සෑම් එක ගොඩ දාගන්න කියලා. දැන් චාර්ට් කරනකොට ඒ ලොකෝම පේපර්ස් ටික මන් දන්නවා. එකපාර කරන්න අමාරු සමහරවට කරන පේපර් සමහර පේපර්ස් වල දෙතුන් පාර කරන්න වෙයි. ඉතින් ඒක චාර්ට් අකවුන්ටන්සි වල හැටි. ඉතින් බිස්නස් ලෙවල් 1 එකයි 2 එකයි සමහරවට එකපාර ගොඩ දාගන්න පුළුවන්. හැබැයි කෝපරේට් ලෙවල් වලදී කියපුවාම ඒ පේපර් සමහර විදිය පුතේ. ඉතින් ඒක ටිකක් ස්ට්‍රැටජික් ලෙවල් එකේම ගියපම තවත් අමාරු. ඉතින් කේස් ස්ටඩි එක සමහරවට ෆේල් කරනවා. ඉතින් අර සමහර ළමයි ඉන්නවා, මන් දන්න ළමයි ඉන්නවා, එක පේපර් එකක් ඉතිරිලා තියෙනවා ස්ට්‍රැටජික් ලෙවල් එකේ. සමහර වෙලාවල එක 6-7 සැරයක් කරලා තියෙනවා. ඊට පස්සේ ඒක සමහර ඒක නිසා සමහර කට්ටිය චාර්ටර්ඩ් අකවුන්ටන්සි අතරපු කට්ටියත් ඉන්නවා. එක සබ්ජෙක්ට් එකක් ගොඩ දාගන්න බැරුව 7-8 සැරයක් කියලා පේපර් එක කරලා ඒත් ඇවිල්ලා පාස් වෙන්න බැරි ළමයි මුත් ඉන්නවා. ඉතින් එහෙම තමයි. ඒක ලක් එකයි මහන්සි වෙන එකයි ඒවත් ඔක්කොම ටික තියෙනවා. ඉතින් අර විශේෂයෙන් මම කියන ඕන අර එක පේපර් එකක් නම් ගොඩක් කරලා ඉතිරි කරගන්න එපා. ඒකත් පුළුවන්
පුළුවන්තරම් අන්තිමේට චාටඩ් ඇකවුන්ටන්සි කරන්න යනකොට පුළුවන්තරම් එක්ස්පීරියන්ස් ටික එකවර ගොඩ දාගෙන බලන්න මොකද සබ්ජෙක්ට් එක සමාලාවට ඉතුරුනාම ඕක ගොඩාක් කාලවට එකමර එක දිගට කරගෙන කරගෙන ඉන්න වෙනවා. ඉතින් මම දන්න තව එක ළමෙක් හිටියා. ඒ ළමයා එක්සෑම් එක එක සබ්ජෙක්ට් එකක් ඉතුරුනා 6-7 සැරයක් කරා. ඒක වෙන නිසා හැබැයි චාටඩ් ඇකවුන්ටන්සි අතහැරියා. හැබැයි උනත් 2020 සිලබස් එක ආවට පස්සේ ඒක එක්සෙම්ප්ට් වුණා. එතකොට එයාට ඇත්තටම ඒක කරා එක්සෑම් එක නිකම්ම පාස් වුණා ඉතින්නේ. මොකද ඒක කරන්න එක්සෙම්ප්ට් වුණ නිසා. ඉතින් ආයෙත් ඒක යට සබ්ජෙක්ට් එක කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැති නිසා. ඉතින් එහෙම කරන ළමයිනුත් ඉන්නවා. ඒ තරමට පාවෙන කට්ටියත් ඉන්නවා සමහර ලාවට එක්සෑම් එක අන්තිම ස්ටේජ් වෙනකොට. ඉතින් ඒක නිසා ටිකක් මහන්සි වෙන්න ඕන. මහන්සි වෙලා හැබැයි මම ඔය කියන කාරණා ටික හරියට කරනවා නම් මං හිතන්නේ ඒක ලොකු දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. අනිත් එක තමයි ඇවිල්ලා අනිත් සපෝටිං මැටීරියල්ස් පාවිච්චි කරන්න විශේෂයෙන්ම CA වෙබ්සයිට් එකේ. මම CA වෙබ්සයිට් එකට ගිහින් කියලා පෙන්නන්නම්. CA වෙබ්සයිට් එකට ගියොත් මේ CA වෙබ්සයිට් එකේ තියෙන ස්ටුඩන්ට්ස් ලගේ ඒවා ගොඩක් ඒවා තියෙනවා. මම එක්සමිනේෂන් එකට විතරක් කියලා පෙන්නන්නම් නිකන්. බලන්න මේකේ තියෙන එක්සමිනේෂන් වලට අදාළව එක්සෑම් කැලෙන්ඩර්ස් ඊට පස්සේ මේ සජෙස්ටඩ් පාස් එක්සමිනේෂන් පේපර් සජෙස්ටඩ් සොලූෂන් එකන උත්තර පාස් පේපර්ස් වල උත්තර දෙනවා. ඊට පස්සේ ඔයාලට අවිලා මොඩල් පේපර්ස් තියෙනවා. මම එක නිකන් මේ පාස් එක්සමිනේෂන් පේපර් එකක් පෙන්නනවා. හැබැයි බිස්නස් ලෙවල් වලට නම් නෑ දියුත් අලුත් 2020 න් පස්සේ මම කෝපරේට් ලෙවල් වගේ පෙන්නන්නම්. 2023 කියලා තොරවගෙන එක්සමිනේෂන් එකේ කෝපරේට් එක ස්ට්‍රැටජික් එකයි විතරයි තියෙන්නේ. ඒකේ ජූන් එක්සමිනේෂන් එක ළඟම එක මම ගන්න. කොහොමත් කෝපරේට් ලෙවල් එක ඉංග්‍රීසි වලින් විතරයි තියෙන්නේ. මේකේ පේපර්ස් හතරක් තියෙනවා. මේ සබ්ජෙක්ට් එක තුරගෙන ඇඩ්වාන්ස් ඔඩිට් ඇන් ඇෂුරන්ස් කියන එක. ඉතින් ඇඩ්වාන්ස් ඔඩිට් ඇන් ඇෂුරන්ස් එකට ගත්තොත් විතර බලන්න මේකේ පාස් පේපර් එක වට තියෙනවා. ඉතින් පාස් පේපර් එක ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් මේකේ පේපර්ස් ටික ආකෘති මොනවාද ඒ ඔක්කොම ආයතන බලා ගන්න පුළුවන් ගියාට පස්සේ. පාස් පේපර්ස් කරනකොට ඉතින් මේවා හැම වෙලෙම පාවිච්චි කරන්න. මේවා වෙලා ප්‍රයෝජනෙට ගන්න ඔයා. ඉතින් ඊට අමතරව තව තියෙන සමහර ලාට ගොඩක් ළමයි කරන්නේ නැති දේවල් තමයි බලන්නේ දේවල් තමයි මෙන්න මේක. අපි ගත්තොත් මේකේ තියෙනවා මෙතන එක්සමිනස් කමෙන්ට් කියලා. මේක කියන්නේ එක්සමිනස් කමෙන්ට් කියලා කියන්නේ ගිය සැරේ එක්සෑම් ළමයි කරපු ළමයි ෆේල් වෙන්න හේතු ඇයි මොකද්ද කියන එක පැහැදිලිව කියන. දැන් මේක ඇත්තට මේකත් කෝපරේට් ලෙවල් ස්ට්‍රැටජික් ලෙවල් වල තමයි තියෙන්නේ. මේක එක්සමිනස් කමෙන්ට් කියන්නේ පේපර්ස් බලපු කට්ටිය කියන මේ වගේ මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙන නිසා තමයි මට ඇවිල්ලා ඔයාලගේ එක්සෑම් එකදී පාස් කරන්න බැරි වුණේ කියලා. දැන් මේක බලන්න මේ ඇවිල්ලා මේ ගිය සැරේ මොකද පේපර් එක ඇඩ්වාන්ස් ඔඩිට් පේපර් එක ඔඩිට් පේපර් එකේ කියන බලන්න නම් ජෙනරල් කමෙන්ට්ස් ද CL1 ඇඩ්වාන්ස් ඔඩිට් ඇන් ඇෂුරන්ස් එක්සමිනේෂන් කම්ප්ලයිස් මල්ටිපල් චොයිස් ක්වෙස්චන්ස් ඇන්ඩ් 6 ඉලෙවන් ක්වෙස්චන්ස් මෙදිර කියන්නේ. මේකල ක්වෙස්චන් 1 එකේ කියන දිස් ක්වෙස්චන් කන්සිස්ට් ඔෆ් මල්ටිපල් චොයිස් MCQ ටිකක් තමයි මේකේ තියෙන්නේ කියලා. ද ඇවරේජ් පර්ෆෝමන්ස් ඔෆ් කැන්ඩිඩේට් ඉන් දිස් ක්වෙස්චන් වාස් සැටිස්ෆැක්ටරි. නම් මේකට සැටිස්ෆැක්ටරි කියලා කියනවා මෙයා. මෙන්න මේ කියන ඒවා ටික කියනවා. හැබැයි however it was observed that candidates lack skill in exam techniques, lecturers are advised to take necessary steps to retain candidates on exam techniques. එනම් exam techniques හරියට පාවිච්චි කරලා නැහැ කියලා කියන මොනවා කියවද? Reading the question carefully without taking hazard decision to write answers. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් ළමයි වරද්දා ගන්න තැනක් තමයි හරියට ප්‍රශ්න කියවන්නේ නැති එක. ඉතින් ප්‍රශ්නයක් හරියට කියවන්නේ නැත්නම් දැන් ගොඩක් ළමයි වෙලා ප්‍රශ්නේ දැකපු ගමන් වෙලා උත්තරේ ලියන්න බලනවා. ඉතින් එහෙම චාටර්ඩ් ඇකවුන්ටන්සි පාස් වෙන්න බෑ දෙවියුතේ. ඉස්සෙල්ලම විනාඩි පේපර් එක ඇවිල්ලා අපි හිතමු ක්වෙස්චන් පහක් තියෙනවා නම් අපි පේපර් දෙක පේපර් එකක් නම් අපි හිතමු එකට විනාඩි 20ක් තියෙනවා නම් විනාඩි 20 මුදී විනාඩි 10ක්ම හරි කමක් නැහැ පේපර්. ඉස්සෙල්ලම ප්‍රශ්නේ තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නේ කියවන්න ඕන. ප්‍රශ්නේ ඇවිල්ලා තේරුම් ගන්න නැතුව උත්තර කොච්චර ලිව්වත් වැඩක් නැහැ. මොකද ඔයා අහලා තියෙන දේවල් වලට නැතුවට උත්තර දෙන්න ගියොත් එහෙම වට ලකුණු හම්බෙන්නේ නැහැ. ඉතින් ගොඩක් ළමයි කියනවා එක්සෑම් එක ලියලා ඇවිල්ලා ආද පේපර් එක ලේසි ඊට පස්සේ රිසල්ට්ස් ආපුවම බලපුවාම හැබැයි සමහර වෙලාවට එක්සෑම් එක ෆේල්. ඒකට හේතුව වෙන්නේ ඒ රිසල්ට් එනකොට ඔයාට ඔයා සමහර වෙලාවට කියන අහලා තියෙන ප්‍රශ්න නෙවෙයි ඔයා උත්තර දීලා තියෙන්නේ. ඉතින් හැබැයි ඒකලා ඒකලා චාර දින ෂූට් එකකට බලනවා මේක එක්සෑම් එක පාස් කරන්න එක්සෑම් මම උච්චර හොඳට ලිව්වා මට ලකුණු 49 තියෙන එක්සෑම් ලකුණු 50ක් ගන්න වෙනවා ඒක ලකුණක් දුන්නේ ඔය විදිය ප්‍රශ්න ගොඩාක් කියන. ඉතින් මෙහෙමයි වෙන්නේ. ඕක ඇවිල්ලා ඕනම කෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඒක හරියට ප්‍රශ්නය හරියට කියව ගන්න. ප්‍රශ්නය ඇවිල්ලා කියවනකොට ඇවිල්ලා පොයින්ට් මාක් කරගන්න යටින් ඉලක්ක හරි දාගන්න මාක් කරගෙන මේකේ වැදගත් කොටස් ටික මොනවද මොනවද මේකේ පොයින්ට්ස් ටික මාක් කරගෙන ඒ විදිහට දාගන්න. දැන් සාමාන්‍යයෙන් මම කරද්දී නම් මම නම් කරේ ගොඩක් කලවට ප්‍රශ්නය ඇවිල්ලා අපිට විනාඩි 20ක් මම ඇලෝකේට් කරලා තියෙනවා ප්‍රශ්නක 3ට. ප්‍රශ්නක 3ේදී මම විනාඩි 5ක් විතර ප්‍රශ්නේ කියවනවා. ප්‍රශ්නේ කියවනකොට ඇවිල්ලා මම මේ විදිහට කරන්නේ ප්‍රශ්නේ කියවන ගමන් ඒකේ වැදගත් කොටස් ටික හයිලයිට් කරනවා. එහෙම නැත්නම් වැදගත් කොටස් ටික යටින් ඉලක්ක හඳිනවා. ඒකල මම ඉස්සෙල්ලාම ෆෝමැට් එකක් හදාගන්නවා. ආකෘතියක් හදාගන්නවා. මම මේකේ ඇවිල්ලා පළවෙනි ෂේදී මෙන්න මේ ටික කරුණු ටික දාන්නේ. දෙවෙනි ෂේදීදී මේ අහලා තියෙන ප්‍රශ්නට උත්තර ටික මෙන්න මේ ටික දාන්නේ. තුන්වෙනි ෂේදීක මම ඒකලා මේ විදිහට ඉවර කරනවා කියලා. අන්න මේ විදිහට ප්‍රශ්නට දාලා ෆෝමැට් එකක් ඉස්සෙල්ලා හදාගන්නවා. මොකද දීපතේ ඔයාලට එක්සෑම් එකේදී චාටර්ඩ් ඇකවුන්ටන්ට්ස් ලා විශේෂයෙන්ම ලකුණු හම්බෙන්නේ නැහැ. ඔයාවිල ප්‍රශ්න හරියට කියවන්නේ නැතුව
මගර මුලදී කිව්වා වගේ ආවස්ථික පිරිවැය කියන්නේ සම්බන්ධයෙන් මොනවාරි විස්තරයක් අහලා තියෙනකොට ආවස්ථික පිරිවැය නිර්වචනය ලියලා හරියන්නේ නැහැ එතකොට. එතකොට ඇවිල්ලා ආවස්ථික පිරිවැය සම්බන්ධයෙන් මා විස්තරාත්මක කරන්න ඕනේ. ඒ විස්තරය කරද්දී ඒකේ වැදගත් කාරණා ටික මොනවද කියන එක අනිවාර්යෙන් මාක් කරගන්න ඕනේ. මොකද දැන් ඔය ප්‍රශ්නේ ඇවිල්ලා හැම වෙලෙම උත්තරේ ලියන්න කලින් ඉස්සෙල්ලාම ප්‍රශ්නෙට ඇවිල්ලා උත්තරේ ගොඩනගා ගන්න ඕනේ. වැදගත් කරුණු පොයින්ට් මොනවද මෙන්න මේ ටික මම මේකේ මාක් කරගන්න ඕනේ කියලා දානවා. මොකද චාර්ටර්ඩ් අකවුන්ටන්ට්ස් ඉලපොතේ මම කලිමුත් කිව්වා ලකුණු දෙන්නේ වාට අර මාගේ ස්කීම් එකේ තියෙන පොයින්ට්ස් ටික තිබුණොත් විතරයි. ඉතින් ආවස්ථික පිරිවැය සම්බන්ධයෙන් විස්තරාත්මක කරද්දී ඒක කියනවා. ඒතර මෙන්න මේ කියන කාරණා ටික ඒ ළමයි මේ උත්තරේ ලිතියල දීලා තියෙන ඕන කියලා. අන්න ඒ කාරණා ටික තමයි ඔයා දැනගන්න ඕන ඉස්සෙල්ලා වෙනම ගොඩනගා ගන්නවා. වෙනම මේ පේපර් එකේ ප්‍රශ්නේ කිව්වද මෙන්න මේක ඇවිල්ලා මේ කාරණේ මෙතන ලියනවා. මේක මෙතන ලියනවා කියලා හදාගෙන ඊට පස්සේ ලියන්න. අන්න ඒ වෙලාවට ඔයාලට සම්පූර්ණ ලකුණු ටික ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න ඔයගේ ස්ටඩි මටීරියල්ස් උත් වැඩ දෙමුත් ගන්න පුළුවන් විශේෂයෙන්ම මෙන්න මේ සයිට් එකට ගියාන චාර්ට් කවුන්ටන් සයිට් එකේ මේ ප්‍රශ්න වල වෙන වෙනම දීලා තියෙනවා. කොච්චර ලකුණු දුන්නද, ළමයි හරියට උත්තර ලිව්වද, මොන වගේ විරියස් වලින්ද ළමයි හරියට ලිව්වේ නැත්තේ, ඒ ඔක්කොම තියෙනවා. ඉතින් ඒ වගේ ස්ටඩි මටීරියල්ස් ටිකත් ඔයා ගිහිල්ලා පාවිච්චි කරන්න බලන්න චාර්ටර්ඩ් අකවුන්ටන්සි සයිට් එකට ගිහිල්ලා. ඉතින් කළා මං හිතන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ කියන කාරණේ මම දන්නවා. ඉතින් චාර්ටර්ඩ් අකවුන්ටන්ස් කියලා බිස්නස් ලෙවල් කියන දරුවෝ මම හිතනවා ගොඩක් දෙනෙක් මේ වීඩියෝ එක බලනවා ඇති කියලා. බිස්නස් ලෙවල් කරන දරුවන් බිස්නස් ලෙවල් එක ගත්තොත් දුවේ පුතේ, ඉතින් බිස්නස් ලෙවල් එක වට මම හිතන්නේ ලොකු කාලයක් ඇදලා දින්න ඕන එක්සෑම් එකක් නෙවෙයි. බිස්නස් ලෙවල් එක ට්‍රයි කරන්න බලන අවුරුද්දක් විතර වගේ කාලයක් ඇතුළත ඉවරයක් කරන්න. සාමාන්‍යයෙන් මොකද බිස්නස් ලෙවල් එකේ තියෙන්නේ MCQ පේපර් තියෙන්නේ. ඉතින් ඔයා දන්නවා බිස්නස් ලෙවල් 1 එකේ 2 එකේ පේපර්ස් 8ක් තියෙනවා. ඉතින් පේපර්ස් 4 4 තියෙන්නේ. ඉතින් MCQ ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඔබ ටිකක් වෙනස් විදිහට ලියන්න ඕන. මොකද MCQ දෙන්නේ අතරම මේකේ question bank එකක් ඉඳලා ඔයා ක්වෙස්චන් බෑන්ක් එකින්ද පාස් පේපර්ස් කියලා දෙයක් නෑ. බිස්නස් ලෙවල්වල පාස් පේපර්ස් හොයාගන්න බෑ. වැඩ මොක් පේපර්ස් එහෙම තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේකෙදි කරන්න තියෙනවාට ක්වෙස්චන් බෑන්ක් එකකින් ඉන්නේ. අපි තුමලා පේපර් එකේ ක්වෙස්චන් ඇවිල්ලා MCQ ප්‍රශ්න වලින් අහන්නේ 50 නම් සමහර වෙලාවට ක්වෙස්චන් බෑන්ක් එකේ තියෙනවා ඇවිල්ලා ක්වෙස්චන් ඇවිල්ලා 500ක් විතර. ඉතින් 500න් ප්‍රශ්න 50ක් තමයි ඔයාගෙන් අහන්නේ. අර එක ඩිෆ් ඔයාට ඔයාගේ යාළුවයි එකතන ලියලා එකම වෙලාවට එක්සෑම් එක ලියනකොට ඔයාගේ යාළුවාට අහන ප්‍රශ්න 50 නෙවෙයි ඔයාගේ ඔයාට එන්නේ. දෙන්නට ඇවිල්ලා වෙන වෙනම ඉන්නේ. හැබැයි එකම ඩිෆිකල්ටි ලෙවල් එක තමයි. අර ඩිෆිකල්ටි ලෙවල් එක ලර්නින් අවුට්කම් එක මත පදනම් වෙලා තමයි ඔක හදන්නේ. හැබැයි උනාට දෙන්නට ඇවිල්ලා ප්‍රශ්න දෙකක් තමයි සමහරවිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා දාන්න බිස්නස් ලෙවල් ඔන් ඩිමාන්ඩ් එක්සෑම් තියෙනවා. ඉතින් ඕනද මාසේ ඇවිල්ලා හැම මාසෙම එක්සෑම්ස් තියෙනවා. ඉතින් හැම මාසෙම එක්සෑම්ස් කරන්න පුළුවන් වාට. ඒ වගේම මේක සිංහල, ඉංග්‍රීසි, තමිල් කියන භාෂා තුනෙන්ම තියෙන සබ්ජෙක්ට්ස් දෙකක් කරෙන්න. ඉතින් අනිත් ඔක්කොම වලට ඉංග්‍රීසි මීඩියම් කරන්න අවශ්‍යතාවය නැහැ. සිංහලෙන්ම කරන්න පුළුවන්. වාට ඒක නිසා ලේසියෙන්ම සමනේ පාස් රේට් එකත් මේක 60%ක් විතර වගේ වෙනවා. ඉතින් ඒක නිසා බිස්නස් ලෙවල් 1 එකයි බිස්නස් ලෙවල් 2 එකයි ලේසියෙන් පාස් වෙන පුළුවන්. ඉතින් පුළුවන් තරම් ඉක්මනින් ඒක ඉවරයක් කරලා ඊට පස්සේ කෝපරේට් ස්ට්‍රැටජික් ලෙවල් වලට ටිකක් වැඩි මහන්සියක් දෙන වැඩි කාලයක් අරගෙන මොකද වාර ටිකක් වැඩිපුර ඒවට මහන්සි වෙන්න ඕනේ. ඉතින් ගොඩක් දෙනෙක් හිර වෙන තැන් තමයි කෝපරේට් ලෙවල් එක සහ ස්ට්‍රැටජික් ලෙවල් එක. ඉතින් එමෙ හිර නොවෙන්න කරන්න ඕන දේවල් ටික තමයි මම මේ වීඩියෝ එක පුරාම කතා කරේ. ඉතින් මම කතා කරලා ඉතින් මේකත් තියරිටයි විශේෂම තියරි පේපර්ස් සහ ඇරිත්මෙටික් පේපර්ස් කියන ගණන් හදන තියෙන පේපර්ස් දෙකක් ඇවිල්ලා තෝරගන්න ඕනේ. ඉතින් තියරි පේපර්ස් වලදී විශේෂයෙන් මම මෙතන මේ කෝපරේට් ලෙවල් එකේ තියෙන ඔඩිට් පේපර් එකේ දාලා තියෙන බලන්න ඒකේ තියෙන ඇවිල්ලා විනාඩි බලන්න මේක විශේෂයෙන්ම කියවන්න විනාඩි 15ක් තියෙනවා. පේපර් එකේ ලියන්න විනාඩි පැය 3ක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කෝපරේට් ස්ට්‍රැටජික් ලෙවල් වලට ගියපුවාම ඔයාලට පේපර් එක කියවන්න විනාඩි 15කුත් දෙනවා. ඉතින් මේක සමහර ළමයි ගොඩක් කරලා කරන්නේ මේ විනාඩි 15ෙත් ලියන්න ලෑස්ති වෙනවා. එහෙම කරන්න එපා දෙවියෝ. ඔයා මේ විනාඩි 15ක් ඔයාලට දුන්නට තවත් විනාඩි 15ක් වැඩිපුර ගන්න. ඇවිල්ලා ඒකලා විනාඩි පැය 3ෙමුත් විනාඩි 15ක් ගන්න. ඒකලා පැය භාගයක් අරගෙන හරියට ප්‍රශ්න ටිකේ ඕඩ එක හදාගන්න. ඊට පස්සේ කොයි ප්‍රශ්න ටිකද ඉස්සෙල්ලා කරන්න කියලා දාගන්න. අමත දන්නේ නැති ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් ඒවා ටික අමතක කරලා දාන්න. දන්න ප්‍රශ්න වල ඊට පස්සේ වට මොනවාරි අමතක වෙයි කියලා හිතනවා නම් ඒ ප්‍රශ්නේ කියවන් යද්දි මෙන්න මේ පොයින්ට්ස් ටික ඇවිල්ලා ඒක මේ ප්‍රශ්නත් එක්කම ලියවගෙන යන්න දාගෙන යන්න. දැන් ඒක නිසා අන්න ඒ විදිහට ප්‍රශ්නේ ඔක්කොම ටික කියවලා ඊට පස්සේ ඕඩ එක හදාගෙන අමතක වෙයි කියලා හිතන ඒවා ටිකක් තෝරනම් ඒකම මාක් කරගෙන යන්න. ඒ ප්‍රශ්නේ ඉස්සරහම එතකොට මෙන්න මේ කියවන්න දීලා තියෙන කාලේ ගොඩක් වෙලාවට ගොඩක් සාර්ථකවට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ලකුණු 100ක පේපර් එකක් දීලා තියෙන්නේ. පළවෙනි මල්ටිපල් ක්වෙස්චන් 10ක් තියෙනවා. ඊට පස්සේ සෙක්ෂන් 2 එකේ ක්වෙස්චන් 4යි, සෙක්ෂන් 3 එකේ ක්වෙස්චන් 2යි. මේක ක්ලෝස් බුක් එක්සෑම් එකක් විදිහට තමයි තියෙන්නේ. ලැංග්වේජ් එක දන්නවා. ඉංග්ලිෂ් ලැංග්වේජ් එක තමයි කෝපරේට් ලෙවල් එකේ සබ්ජෙක්ට්ස් ඔක්කොම ටික තියෙන්නේ. ස්ට්‍රැටජික් ලෙවල් එකෙත් ඔක්කොම ස්ට්‍රැටජික් ලෙවල් එකෙත් තියෙන්නේ. වාට එක්සෑම් එක කරනකොට ඉංග්‍රීසි මීඩියම් වලින් කරන්න තියෙන්නේ.
මෙතන තියෙන්නේ මම දාලා තියෙන ඇඩ්වාන්ස් මැනේජ්මන්ට් account එකේ ප්‍රශ්න මේකත් ඇවිල්ලා ඒ ෆෝමැට් එකෙමයි තියෙන්නේ ඉතින් ඒකත් ඇවිල්ලා විනාඩි 15ක් කලින් කියවන්න දෙනවා මේක ඇවිල්ලා මැනේජ්මන්ට් account එක ගැන කතාන ගොඩක් වෙලාවට තියෙන්නේ මැනේජ්මන්ට් account එක වල තියෙදි ගොඩක් තියෙනවා ඉතින් එකම විදිහට තමයි ඉතින් කෝපරේට් ලෙවල් එකේ එකම ෆෝමැට් එක තමයි යන්නේ පැය 3 papers විදිහට තමයි යන්නේ අවුරුදු දෙපාරක් තමයි දැන් මේ exams තියෙන්නේ ජූන් එකයි ඩිසెంబර් එකයි ඉතින් අර වගේ business level වගේ හැම මාසෙම නැහැ දැනට තියෙන්නේ අවුරුදු දෙපාරක් විතරයි ඒ නිසා මාසයක කාලයක් ඇතුළත එතුමාට exam එකට prepare වෙන්න වෙනවා ඉතින් ඒක නිසා එක එක subject කරන්න යන්න එපා දුපුති පොයියලා ඔකත් දැන් corporate level එක subject 4යි strategic level එක subject 4යි කියන්නේ subject 8ක් තියෙනවා ඉතින් මාසයකට එක subject එක ගන්න කරන්න කිව්වොත් අවුරුදු 4ක් යනවා corporate level එක strategic level එක ඉවර කරන්න එහෙම කරන්න නැත්නම් ඒකයි මම කිව්වේ පුළුවන් තරම් subjects කිහිපයක් කරන් try එකක් දෙන්න එකවර ඉතින් ඔන්නෝයි කියන කාරණා ටික තමයි විශේෂයෙන්ම මට කතා කරන්න ඕනේ ඉතින් මෙතෙන්දි විශේෂයෙන්ම කියන්න ඕන කොයිම වෙලාවකවත් චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි අමාරුයි කියලා ඩිමෝටිවේට් වෙන්න යන්න එපා පොඩි පොඩි චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි ගමනේ හැම වෙලේම මතක තියාගන්න ඕන මම චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වුණාට පස්සේ මට කොච්චර බෙනිෆිට්ස් තියෙනවද මම මට කලින් වීඩියෝස් වල පෙන්නලා ඇති දැන් පිටරටේම ලක්ෂ 25 30 ගෙවනවිලා චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ස්ලට ගෙවනවා ඉතින් ලොකු සැලරි එකකට යන්න පුළුවන් වා කට්ටක් කන්න වෙනවද පොඩි අවුරුදු 5ක් නේ අපිට අවුරුදු 10ක් කියලා හිතන්න ඉතින් අවුරුදු 10ක් කට්ට කාලා චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි ගොඩ දාගන්න දැන් ඔය ගොඩක් දෙනෙක් ගෙවලා ෂෝට් ටර්ම් ප්ලෑන් තියෙනවා ඉතින් ෂෝට් ටර්ම් ප්ලෑන් හදාගෙන චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි කරන්න බෑ දෙවියුත් චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි කරනවා ටිකක් ලොง ටර්ම් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ අවුරුදු දෙක තුනෙන් ඇවිල්ලා චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනවා කියන අදහස තියාගෙන ඇවිල්ලා චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි කරන්න අමාරුයි ඔය කොච්චර කරත් ඔය ඉස්සරහට යනකොට ටිකක් හිර වෙනවා මොකද කෝපරේට් ස්ට්‍රැටජි එකේම ලෙවල් ටිකක් අමාරුයි මම කලින් කිව්වා බෑ ඉතින් ඒ කියලා සමහර දරුවෝ ඉන්නවා ඉතින් චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි එක පාරම ඇවිල්ලා පාස් වෙලා කවර ඇවිල්ලා ස්ටේජ් එකම කරගෙන යන කට්ටියක් ඉන්නවා ඉතින් එහෙම කට්ටියක් ගැටලුවක් නැහැ හැබැයි ගොඩක් වෙලාවට මම කියවට සාමාන්‍ය ජෙනරලි කිව්වේ ඉතින් ගොඩක් දෙනේ පාස් රේට් එක අඩුයි පාස් වෙනවා අඩුයි සාමාන්‍ය කෝපරේට් ලෙවල් එක රෝයි ගත්තොත් 140ක් විතර පාස් වෙන්නේ ස්ට්‍රැටජික් ලෙවල් එක ගත්තොත් 130ක් විතර පාස් වෙන්නේ ඉතින් අර උඩට යන්න ඇවිල්ලා හොඳ ළමයි කිමුත් ඇවිල්ලා 130ක් විතර කියලා කියන්නේ එතකොට ඒ කියන්නේ එක්සෑම් එක කරන ළමයි කිමුත් 130ක් විතර කියලා කියන්නේ එතකොට ඒක ගැටලුවක් වෙන නිසා පාස් රේට් එක ටිකක් අඩු වෙනකොට ඔක්කොම පාස් වෙන්න බෑ ඉතින් රයිට් ඔන් ඔයි කියන කාරණා ටික තමයි ඉතින් මට විශේෂයෙන් මේ වීඩියෝ එකේදී කතා කරන්න ඕනේ. ඉතින් චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි ඇත්තටම අමාරුද කියන කාරණේට උත්තරයක් දෙන්න තමයි මේ වීඩියෝ එක කතා කරේ. චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි ඇත්තටම මං කියන්නේ අමාරුයි කියන එක නෙමෙයි. මං කියන්නේ චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි ළමයි අයලා මූණ දෙන විදිය වැරදි. චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි පේපර්ස් කරන විදිය වැරදි. ඒක ඔයා හරියට හදාගන්න දීපුවොත් ඔයාලා ලේසියෙන් චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න